විස්ස විසි දෙකේ මටත් ලෙඩෙක් බාර දුන්න සුව කරන්න කියලා. ඉස්සෙලම හඳ හන දිහා බලන්න වුණ. ඊට පස්සේ ගෙනැල්ල කොහොම හරි පත්තුවක් බැන්ද, තිත්ත කසාය දුන්නා, ගුලියත් දුන්නා. කොහොම හරි අවුරුදු දෙයක් යන්නේ ඉස්සෙල්ලා ලෙඩා දැන් නැකිටලා ඉන්නේ. ඉතින් එහෙම සුව කරෑම් පස්සේ දැන් ලෙඩා මොකද්ද කරන්නේ? දැන් වෙලා තියෙන්නේ ආපහු කොහෙන්ද ඇවිල්ලා වෙදෙක් මන් දන්නේ කොහෙන්ද කියලා. හරියට සුදුසුකම් නැහැ. දැන් කියනවා ආපහු ලෙඩාව ලෙඩ සුව වුණ ලෙඩාව ලෙඩ කරන්න බලන්න. ඒ දෙන්නව බේත හරියට කසිප්පු වාගේ කැරපොත්ත දාලා ඇන දාලා නොදම්ම දෙයක් නැහැ. දැන් තියෙන්නේ අපි එතෙන්ට දීලා මේ සුව වුණ ලෙඩා එක බොනවද නැද්ද කියන එක. බිව්වොත් ඉවරයි. ආපහු අරගන්ට බැරි වෙනවා. ඉතින් අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ලෙඩා හැම නොකර දැන් තවත් සුවපත් වෙයි කියලා. මොකද මෙහෙම ලෙඩක් හැදුනහම ලේසි පහසු නෑ. ඒත් අපිට මේ සැරේ මෙහෙන් විතරක් නෙමෙයි, අපි ඉතින් මේ ලෙඩාට සුව කරන්න කියලා අපි ඒ වගේම පිටින්ුත් ගෙනාවා. වෙද මහත්තුරි, දොස්තර මහත්තුරි, වොෂින්ටන් නුවරින් එක්කෙනෙක් ගෙනාවා, ටෝකියෝ නුවරින් තව එක්කෙනෙක් ගෙනාවා, රටවල් 18කින් අපි ගෙනාවා වෙද මහත්තුරුයි වෛද්‍යවරු. ඉතින් මේ ඔක්කොම දුන්නෑන් පස්සේ එකෙක් ඇවිල්ලා කියන මම මේ ඔක්කොම දන්නවා කියලා. මොනවාද කරන්නේ? ඒ දින බේත් වට්ටෝර දිහා බැලුවම බය වෙනවා. ඒක තමයි අද මේ රටට තීරණය කරන්න සිදු වෙලා තියෙන්නේ.